constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. මොගදුනේ විශේෂාංගය සඳහා අද දවසේදී අපි සම්බන්ධ කරගන්නේ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ජාතික නිදහස් පෙරමුණට මොකද වුනේ කියලා අහන්නද නැත්නම් වීරකුමාර දිසානායක මහත්මතුමාට මොකද වුනේ කියලා අහන්නද? වීරකුමාර කාටවත් ඕන විදිහට ඉන්නෙත් නැහැ. කාටවත් ඕන විදිහට වැඩ කරන්නෙත් නැහැ. වීරකුමාරට අනන්‍ය වෙච්ච භූමිකාවක් තියෙනවා. ඒ භූමිකාව කිරීම තමයි මගේ වගකීම. ඔබතුමා උත්සාහයක නිරත වෙනවා මේ කණ්ඩායම් දෙක එකතු කරන්න. ඇයි මේ කොහොත් කොයිද දැන් මහින්දට ආදරය කරන අය නැහැ. මහින්දට ආදරය කරන අය අනිත් පැත්තේ තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ආයිද හැබැයි අය පොහොට්ටුවට එන්නේ නැහැ. එතකොට මහින්දට ආදරය කරපු මිනිස්සු මේ රටේ දෙකට බෙදෙන මේක ගේම් එකක්. ගොඩක් දෙනෙක් කියනවා ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. ප්‍රශ්නෙට වීරකුමාර ශ්‍රී ලංකා එක දිනවන කඩේ යනකොට හොඳයි. 2000 ඉඳලා. දැන් වීරකුමාර ප්‍රශ්නේ මතු කරනකොට තියෙන වීරකුමාර ශ්‍රී ලංකා කාර්යද්ද කියලා. නීති හා සාමය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ධූරය ඔබතුමාට දෙන්න යනවා කියන කතාව ඇත්තද? මේවායිල මේ දේශපාලන මඩ නිකන් මේ රටවටේ ඉන්න එක එක පිස්සු විකාරකුව කියලා එක මං ගණන් ගන්නවත්. ජනතාවට හිතෙන්නේ නැති වේද මේ අමාත්‍ය කම වෙනුවෙන් තමයි ඔබතුමා මේ මාතෘකාව හදාගත්තේ කියලා පක්ෂය එකතු වෙන්නේ. නෑ ප්‍රශ්නේ තියෙන්නේ කැමති කෙනෙක්ට කැමති විදිහට හිතන්න පුළුවන්. හැබැයි මම කියන දේ හරිද වැරදිද කියන එකට වැදගත් වෙන්නේ. පසුගිය මැතිවරණ කාලවල ඔබතුමාලා ඒකාබද්ධ විපක්ෂයේ විදියට ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියපු කතාවත් එක්ක දැන් ඉස්සරහට ගිහිල්ලා එකට වැඩ කරන්න පුළුවන්. නෑ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියපු කතා තියෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිව්වේ මේ රට වෙනුවෙන් හිතලා හිටගන්න. දැනුත් කියනවා. පක්ෂය පමණක් නෙමෙයි විවේචනය කරේ. ජනාධිපතිතුමාවත් ඔබතුමාලා විවේචනය කරා පහුගිය අවුරුද්ද. ඒක ප්‍රශ්නයක් නෑ. ජනාධිපතිතුමා කියලා විවේචනය කරන්න බැරි කමක් නෑ. ඔබතුමා මේ යෝජනාව මහින්ද රාජපක්ෂ මහත්මයාටත් කරානේ. එතුමාගේ මතය මොකක්ද? මම ඒ ගැන සාකච්ඡා කරන්න හිතලා බලන්න ඕන කියන පදනමේ තාවා මොන යෝජනාව කරත් පසුගිය දවසක ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඉවරලා මන්ත්‍රීවරු ඇවිල්ලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙනකන් අපේ කිසිදු සම්බන්ධතාවයක් පටන් ගන්න නැහැ කියන්නේ. අපි UMP එකත් එක්ක නෑ. ඒක ජනප්‍රිය මතය. ඔයගොල්ලෝ ඉන්නේ UMP ගොඩේ. මෙහෙට එන්නේ ඔක්කොම ජනප්‍රිය වචන. හැබැයි උපායෙදි බුද්ධිමත් වචන නෙමෙයි. බැසිල් රාජපක්ෂ මහත්මයා ඇතුළු බොහොමයක් නායකයිනුත් ඔබතුමා ඔය ඉන්න මතේ ඉන්නවා කියලා අපිට පේන්නේ නැහැ. සමහර නායකයෝ ඉතිහාසය ගත්ත තකතිරු තීන්දු තියෙනවා රට වෙන්නේ. ඒක නිසා එච්චර ඒක වැදගත් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් නම් අපි ඔලක් කරන්න එහෙම නෙමෙයි අපි දිල්ල පෙන්නන මේ ඔක්කොම එක්සත් ජාතික පක්ෂයත් පරද්දලා පෙන්නන්න කියන්නේ ගණන් හද. ඔබතුමා මේ පසුගිය දවසක මාධ්‍ය හමුවකදී හරි ආවේගෙන් සඳහන් කරා සමහර දේශපාලන නායකයෝ නපුංසකයෝ වෙලා ඉන්නවා කියලා. කාටද මේ චෝදනාව කරන්නේ? දැන් පුද්ගලිකව නෙවෙයි මං කිව්වේ. දැන් අපේ ඉන්න නායකයෝ ඔක්කොම මේ ප්‍රශ්නේදී නපුංසකයි. ඔබතුමාගේ නායකයෝ විදිහට ගත්තොත් ප්‍රධාන වශයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා ඊළඟට ඉන්නේ නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහත්මයා. නෑ මන්ත්‍රීවරු ඔක්කොම නායකයෝනේ. ඒතර ඔක්කොටම මේක අදාළයි. එතකොට ඔබතුමා තවමත් පක්ෂේ නායකයා විදිහට පිළිගන්නේ කවුද? පක්ෂේ නායක විමල් වීරවංශ මහත්මයා. එතකොට එතුමාගේ මතයට ඔබතුමා තවමත් ගරු කරනවා. මගේ මතවාද නිවැරදි නම් ගරු කරනවා. ඉදිරියේදී පක්ෂයේ තීරණයක් ගත්තොත් එහෙම ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙන්න ඕනේ නැහැ කියලා. ඔබතුමාගේ තීරණය වෙන්නේ මොකක්ද? මම මේ තීරණය ප්‍රතික්ෂේප කරනවා. ඒ තීරණය තුළ දේශපාලනේ නෑ. ඔබතුමා පක්ෂයෙන් ඉවත් වෙන්න තීරණයක් ගන්නවාද කියන්නේ? අවශ්‍ය වුණොත් මොකද මේ රට කඩාවැටෙන දේශපාලන තීරණයක් පක්ෂයක් ගත්තොත් ඊටසේ පක්ෂෙම වැඩක් නැහැ ප්‍රායෝගිකව. ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක වුණත් එකතු වෙන්න පුළුවන් අනාගතේ. ඒක මන්ද විවෘතව කියලා මම එහෙම කරනවා කියලා. අයි මම කාගේ හරි යටතේක කියන්න ඕන. කාට හරි යටත් වෙලා ඒක කියන්න ඕන නෑ. මගේ මතේ මම දැන් ඉදිරිපත් කරන විවෘතව. මේ වැඩසටහනින් පස්සේ ඔබතුමාවත් පක්ෂෙන් ඉවත් කළා තියෙද දන්නේ නැහැ. ඉවත් කරන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඉවත් කරා කියලා මට ලොකු ප්‍රශ්නකුත් නැහැ.